දිවයිනේ මේ දිනවල තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් පෙන්වුම් කරනවා. මේකට ප්‍රධානම හේතුව වශයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් දිවයිනාවට බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ තියෙන කැළඹෙන ස්වභාවයක්. ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ බොහෝ විට මේ ලංකාවේ ගිනිකොන දිශාවෙන් තමයි මේක ස්ථාපිත වෙලා තියෙන්නේ. හැබැයි මෙහි ඍජු බලපෑමක් නොවුනත් මේකේ වක්‍ර බලපෑමක් තියෙන්න පුළුවන්. උතර මෙන්න මේ වක්‍ර බලපෑම හේතු කොටගෙන අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුන් සහිත වැසි වර්ධනය වීමේ ලක්ෂණ තමයි තියෙන්නේ. හැබැයි මේ ගිගුරුන් සහිත වැසි වැඩියෙන්ම බලපාන පැති කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මධ්‍යම ඌ සබරගමු වස්නාහිර සහ දකුණු වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් තියෙනවා. මේ වැසිවල තියෙන තත්ත්වය තමයි විශේෂයෙන්ම වැසි පවතින්නේ පැය එකහමාරක් එකක් කාලයක් තුළ ඉතා ශීඝ්‍ර ලෙස වර්ෂාව ලැබෙනවා. ඒ වර්ෂාව තියෙන අවස්ථාවේදී తాවකාලිකව තද සුළං ඇති වෙන්න හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව මේ తాවකාලික තද සුළං හේතු කොටගෙන ඒ අවට තියෙන ගස් කොළන් වල අතුපඩා වැටීම, නිවෙස්වල වහලවල් ගැලවී යාම ඒ වගේ සංසිද්ධිය ඇති වෙනවා. අනික් කාරණේ තමයි මේ අකුණු අනතුරු බහුලව ඇති වෙන්න හැකියාවක් තියෙන මේ කාල සීමාව තුළ. එතකොට අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න නම් කරන්න තියෙන එක උපාය මාර්ගයක් තමයි නිවෙස්වල තියෙන විදුලි උපාංග වර්ෂාව පැමිණෙන්න පෙර ප්‍රථම පේනු වලින් ගලවලා ඉවත් කරන්න. විශේෂයෙන් දුරකථන රැහැන් දුරකථනයේ රැහැන පවා ගලවලා ඉවත් කරන්න. මීට අමතරව වර්ෂාව පවතින අවස්ථාවේදී එලිමහනේ රැඳෙන්න එපා. මොකද හේතුව තැනිතලා බිම්වල ගැවසෙන්න එපා. මෙවැනි කාල සීමාවකදී තැනිතලා බිම්වල නැත්තම් එලිමහනේ රැඳීම. ඊට අමතරව ලොහුමේ ද්‍රව්‍ය අඩංගු වහන්ඩ සමග ඒ කියන්නේ වැඩ කටයුතු නිල්ලෙන්න එපා. එවැනි දේවල් වලින් මගහැරලා හිටියොත් අකුණු අනතුරුවලින් සිදුවන හානිය වළක්වා ගන්න පුළුවන්. අනෙක් කාරණේ තමයි දීවර පැත්ත ගත්තම විශේෂයෙන්ම කංකසන් තුරේ සිට කොළඹ හරහා මාතර දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. මේක ප්‍රධාන වශයෙන් තියෙන්නේ අවශ්‍යම වෙනකොට ගිගුරුන් සහිත වැසි පවතින විටතාවකාලික තද සුළං ඇති වෙනවා. ඊට අමතරව මුහුද තරමක් රළු වීමේ හැකියාවකුත් තියෙනවා.